සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්ත්‍රූ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා සුපින්වත්නි ඔබ සියලු දෙනාම මේ මොහොතේ ඊ타ම ශ්‍රද්ධාවෙන් බලාපොරොත්තු වන්නේ ධර්ම ශ්‍රවණය කරන්නටයි බණහන්නටයි අද මේ උතුම් දේශනාවේ සදැහැති දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ ජී.ඒ.පී. ගණීපුල මහත්මා රෝහිණී ගණීපුල මහත්මිය පුතුන් දෙදෙනා වන ආචාර්ය වජිර ගණීපුල මහත්මා වෛද්‍ය රවි ගණීපුල මහත්මා ප්‍රධාන පින්වත් පිරිස මේ උතුම් දේශනාව සඳහා දායකත්වයේගෙන කටයුතු කරනවා ඒ පින්තුන්ට අපි ධර්ම දේශනාව අවසානයේ අනුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා දැන් ධර්ම ශ්‍රවණය කරන්නට කාලය පින්වත්නි මේ ලෝකය අප ග්‍රහණය කරගෙන ඉන්න තත්ත්වය ඊටාම පැටලිලි සහගතයි අර්බුද සහිතයි පැටලිලි සහගත බවත් අර්බුද සහිත බවත් දුක් සහිත බවත් මේ පවතින ලෝකේ පරිහරණය කරන අපට තේරෙන්නේ නැහැ ඒක බොහෝම ගැඹුරින් බැලුවට පස්සේ මේ අපි තුලම තියෙන වැරදි කල්පනාව නිසා නේද මේ අර්බුදේ ගොඩ නැගෙන්නේ කියලා අපට තේරෙනවා හැබැයි මේ ගැඹුර අපට පෙන්වලා දෙන්නේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය නැත්නම් මේ ගැඹුර අපට හොයා ගන්න බෑ මේ ගැඹුර අපට තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ ඒ නිසා අපට බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නු පිළිවෙලට බුදුරජාණන් වහන්සේ වදාළ හැටියට ගැඹුරු විමසුම් නුවණක් හදා ගන්නවා නම් ඒකට හොඳම කාලය තමයි මේ අපට මුණ ගැහිලා තියෙන්නේ ඒකට සුදුසුම කාලය තමයි අපිට මේ ලැබිලා තියෙන්නේ. පින්වත්නි, දැන් මේ භාග්‍යවතුන් වහන්සේ වදාළ පිළිවෙලට අපට අපේ හිත පුහුණු කරලා බැලුවොත් අපට මේ ජීවිතයේ තුලදී මේ යථාර්ථයේ තේරුම් අරගෙන සැබෑ ආධ්‍යාත්මික ශ්‍රාවකභාවයක් ගොඩනගා ගන්න පුළුවන්. ඒකට මේ කාලේ තරම් කවදාවත් ධර්මී විවෘත වුණේ නැහැ. අපි දන්න සීමාව ඇතුළේ අනුරාධපුර යුගයේ වගේ යුගවල ගැන නෙමෙයි මේ කියන්නේ. මේ මෑත කාලේ අපි දන්න සීමාවේ මෙතරම්ම මූලික බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනේ විවෘත වුණේ නැහැ. එතන මේ විවෘත වෙලා තියෙන නිසා බුදුදහම ගැන මහ පුදුම උනන්දුවක් කැමැත්තක් ලක්වාසි ලෝකවාසි හැම කෙනෙකුටම ඇති වෙලා. ඒ කැමැත්ත නිසාම අපි පරිස්සමෙන් ධර්මයේ පරිහරණය කරන්න ඕනේ. ඇයි? ඒ කැමැත්තත් අපිට තියෙන නිසා ධර්මියත් වෙනදාට වඩා වේගයෙන් මිනිස්සු අතරට යන නිසා ධර්මයේ වගේ අධර්මයක් ඉන්න බැරි නෑ. එහෙමම එනවා. ඒ හදිස්සියේ අවමනාව කැමැත්ත ධර්මයේ පිළිබඳව ඇති වෙන ධම්ම ඡන්දය නිසා ලැබෙන ඕනෑම දෙයක් ධර්මයේ කියලා විශ්වාස කරගන්න පුළුවන්. එතකොට එතනදී අපි අවධානමේ වැටෙන්න පුළුවන් නිසා අපි වෙනදාට වඩා අවධානෙන් මේ ධර්ම මාර්ගයේ දියුණු කරණ යන්න ඕන. ධර්ම විනයට ගලපා සසඳා බැලීමේ කුසලතාවේ තියාගන්න. ඒ නිසා තමයි අපිට මේ හොඳට ධර්ම ඉගෙන ගන්න එකේ වටිනාකමක් පවතින්නේ. මොකද ලෝකේ විවෘත වුණාම සද්ධර්මයේ තරම් බබලන තවත් දෙයක් නැහැ පින්වත්නි. දැන් බුදුරජාණන් වහන්සේ පටිච්චන්න කියලා සූත්‍රයක් දේශනා කළා. ඒ පටිච්චන්න සූත්‍රය තික නිපාතයේ තියෙන්නේ. ඒ පටිච්චන්න සූත්‍රයේ තියෙනවා තීනිමානි බික්කවේ පටිච්චන්නානි ආවහಂತಿ නො
විවටානි බුදුරජාණන් මතක් කළා මහණෙනි වැසිලා තියෙන තාක්කල් විවෘත නොවන තාක්කල් බබලන කාරණා තුනක් තියෙනවා. එතකොට ඒවා බබලන්නේ කොහොමද? වැහිලා තියෙනකන් විතරයි. ඒවා යම් දවසක විවෘත වුණොත් බබලන්නේ. ඒවා වැහිලා තියෙන තාක්කල් බබලනවා. මොනවද ඒ වැහිලා තියෙන තාක්කල් බබලන්නේ? බුදුරජාණන් සේ මතක් කරනවා කතමානි තිනි මොනවද ඒ කාරණා තුන. මාතුගාමෝ භික්කවේ පටිච්චන්නෝ ආවහති නෝ විවටෝ විවටානි. පින්වත් මහණෙනි, ස්ත්‍රිය වැසිලා තියෙන තාක්කල් බබලනවා. ස්ත්‍රිය ලෝකයට විවෘත වෙන්න බබලන්නේ. දැන් විවෘත වෙන්න කියන්නේ මේ ස්ත්‍රියට සමාජයේ පෙනී ඉන්නවා කියන එක නෙමෙයි. ස්ත්‍රිය ඕනෑවට වඩා විවෘත වීම, ඕනෑවට වඩා විවෘත වීම නිසා හැයි බබලන්නේ. නමුත් අද වර්තමාන ස්ත්‍රියගේ විනාශයත් ඒකම නෙමෙයිද? අමාරු වැටුනෙත් ඒක නිසා නෙමෙයිද? ඒක නිසා ඇයි හිතු මනාවට විවෘත වුණා? එතකොට මේ කියන්නේ විවෘත වෙන්න එපා කියන්නේ නිකන් අර පැෂන් කරන්න එපා කියන එක වගේ එකක්ද? නෑ. මේ විවෘත වෙන්න එපා කියන්නේ විලාසිතා කරන්න එපා කියන එක නෙමෙයි. මේ විවෘත වෙන්න එපා කියලා කියන්නේ ඕනෑවට වඩා ස්ත්‍රී විවෘත වුණොත් එතන බබලන්නේ ස්ත්‍රිය. එහෙනම් බුදුරජාණන්සෝ අදාළ ස්ත්‍රී බබලන බව. හැබැයි ස්ත්‍රී ඕනෑවට වඩා විවෘත වුණොත් බබලන්නේ කිව්වා. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ මතක් කරනවා බ්‍රාහ්මණානම් භික්කවේ මන්තා පටිච්චන්නා ආවහಂತಿ නෝ විවටා. ඒ කියන්නේ මේ බ්‍රාහ්මණයන්ගේ මන්ත්‍රය බ්‍රාහ්මණයන්ගේ ක්‍රමවේද වැහිලා තිනකම් බබලනවා. විවෘත වෙච්ච දවසට දැනගන්නවා මේකේ ඇස්වලි තිබ්බේ මොකද්ද කියලා මිනිස්සු. වැහිලා ඒකනේ ওই ගොඩාක් දේවස්ථානවල මේ ගොඩාක් දේවාලවල දෙවොල්වල දෙවියෝ තිරේකින් වහලා තින්නේ. ඒ කියන්නේ ඒවා වැහිලා තින තාක්කල් බබලනවා කියලා ඒ අය දන්නෝ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ මතක් කළා මිච්ඡා දිට්ඨින් භික්කවේ පටිච්චන්නා ආවහති නො විවටා. පින්වත් මහණිනි, ලෝකේ මිත්‍යා දෘෂ්ටියත් වැහිලා තියෙන තාක්කල් විතරයි බබලන්නේ. ඒක විවෘත කළොත්, ඒක ඉස්මතු වුණොත්, ඒක බෙදලා පැහැදිලි කළොත්, ඊට පස්සේ ඒක පිළිබඳ විවෘත කරලා දේශනා කළොත්, ඒක පැහැදිලිව පිහිටවල විස්තර කළොත්, ඒක පැනෙව්වොත්, විවර කළොත්, එදාට මිත්‍යා දෘෂ්ටියත් බබලන්නේ. එහෙනම් ලෝකේ වැහිලා තියෙනකම් බබලන කාරණා තුනක් පටිච්චන සූත්‍රයේ තියෙනවා. මොනවද? ස්ත්‍රිය, බ්‍රාහ්මණයන්ගේ මන්ත්‍ර, මිත්‍යා දෘෂ්ටිය. මේවාට ආයුෂ තියෙන්නේ මේවාගේ පැවැත්ම තියෙන වැහිලා තියෙන තාකල් විතරයි. එතකොට මේ දේශනා මොකද? පටිච්චන සූත්‍රය. මේක මගේ එකක් එහෙම නෙමෙයි. ඒ නිසා මට දෝෂාරෝපණය කරලා හරියන්නේ නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ මෙතන මතක් කළා විවෘත වීමෙන් බබලන කාරණා තුනක් තියෙනවා. ඒ කියන්නේ වැහිලා තියෙන කාන් ඒවා බබලනවා. ලෝකේ විවෘත වුණාම බබලනවා. තීනිමානි භික්කවේ විවටානි විරෝචಂತಿ නෝ පටිච්ඡන්නානි. මහණෙනි, ලෝකේ විවෘත වීමෙන් බබලන කාරණා තුනක් තියෙනවා. ඒවා බබලන්නේම විවෘත වුණාම විතරයි. කතමානි තීනි, මොනවද ඒ විවෘත වුණාම බබලන කාරණා තුන? ඡන්ද මණ්ඩලං භික්කවේ විවටං විරෝචති නෝ පටිච්චන්නං. පින්වත් මහණෙනි, හිරු මණ්ඩල විවෘත වීමෙන් බබලන්නේ. ඡන්ද මණ්ඩලං සඳ මණ්ඩල විවෘත වීමෙන් බබලන්නේ. ඒකම විවෘත දැන් බලන හඳ වලාකුළු අතර සැඟවිලා නම් බබලන්නේ නෑනේ. විවෘත වීමෙන් බබලන්නේ. ඊළඟට සූර්ය මණ්ඩලං භික්කවේ විවටං විරෝචති නෝ පටිච්චන්නෝ. ඒ වගේම ඉර බබලි බබලන්නේ විවෘත වීමෙන්. විවෘත වෙන්න තමයි ඉර බබලන්නේ. තථාගතප්ප වේදිතෝ ධම්ම විනයෝ භික්කවේ විවටෝ විරෝචති නෝ පටිච්චන්නෝ. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා තථාගතයන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මය
එතන මෙතන සද්ධර්මය කියලා කියන්නේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මය, පටිච්ච සමුප්පාදය, චතුරාර්ය සත්‍ය ධර්මය. මෙන්න මේක විවෘත වීමෙන් බබලන්නේ. වැහිලා තියෙන තාක්කල් බබලන්නේ නැහැ. ඒ නිසා අපි බය වෙන්න හොඳ නැහැ මේක විවෘත වෙන එකට. පරිස්සම් වෙන්න ඕන විවෘත වෙන්න විවෘත වෙන්න. ඒ විවෘත වීමේ උද්වේගය වැඩි වෙනකොටත්, විවෘත වෙච්ච ධර්මයේ බබලන වේගයේ වැඩිකමටත්, ඒ ධර්මයේ ග්‍රහණය කරගන්න පිරිසේ උද්වේගය වැඩි වෙනකොටත්, ඒ ධර්මයේ වගේ නොයේකුත් දේවල් එළියට එන්න පුළුවන්. ඒ නිසා අපි පරිස්සම් වෙන්න ඕන වෙනදට වඩා. හැබැයි ධර්මයේ බබලන්නේ විවෘත වීමෙන්, විවෘත වීමෙන් බබලන්නේ. ඒ නිසා අපි වෙනදට වඩා හොඳින් මේ ධර්මයේ විවෘත කරගන්න ඕන. විවෘත කරගෙන ඒ ධර්මිය ඔස්සේ තමන්ව විමසන්න ඕන. ඒකයි අපි කළ යුත්තේ. අවබෝධය කරා යනවා නම් වෙන කරන්න දෙයක් නැහැ. ඒතර අවබෝධය කරා යන ශ්‍රාවකයෙකුට කළ යුතු වෙනත් කිසිවක් නැත. අවබෝධය කරා යන ශ්‍රාවකයෙක් කළ යුත්තේ තමාව විමසන එකයි. තමා පිළිබඳ ගැඹුරු විමර්ශනයකට එකතු වෙන එකයි. එතකොට ඒකේ තියෙන ඕන පළවෙනි මූලික ස්වභාවයන් පැහැදිලි කරද්දී අපිට මතු කළා බොහොම ලස්සන දෙයක්. මොකක්ද ඒ ලස්සන දේ? අපිට පැහැදිලි කළා මූලික වශයෙන් කායගත සතිය තමාව ප්‍රවේශම් කරන අවස්ථාවක් හැටියට. තමාව ප්‍රවේශම් කරන අවස්ථා ගොඩාක් තියෙනවා. ඒවන මූලික වශයෙන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා මේ ධර්මයේ විවෘත වීමෙන් බබලනකොට ඒ බැබලීමේ ආශ්චර්යයෙන් තමන්ගේ ආධ්‍යාත්මී බබළුවා ගන්න ඕන. එතකොට ඒ එතනට තමන්ගේ හිත ගොඩනගා ගන්නවා නම් තමා හැම බෞද්ධයෙක් තුළම, ගිහියෙක් හෝ වේවා පැවිද්දෙක් හෝ වේවා, හැම කෙනෙක් තුළම තියෙන ඕන ඉතා වැදගත් දෙයක් තමයි කායගත සතිය. එතකොට ඒ කායගත සතිය නැත්තම් ධර්ම ඉස්සරහට යන්න බෑ. මොන්නතරම් පුද පූජා කළත්, වත් පිළිවෙත් කළත්, ස්වාමීන් වහන්සේලා ඇසුරු කරත්, නිර්මලම බුද්ධ වචනේ හරියටම විවෘත කරගෙන අහගත්තත්, රහතන් වහන්සේ නමක්ගෙන් අහගත්තත් වැඩක් නෑ. තමා තුළ කායගත සතිය නැත්තං එයාට පින්වත්නි අර ධර්මී බැබලීමෙන් තමන්ගේ ආධ්‍යාත්මීය බබළුවා ගන්නට අවකාශය ලැබෙන්නේ නෑ. එතකොට මේ ඔක්කොටම වඩා කායගත සතිය වැදගත් කියලා අර බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා. එදා එක දවසක් අර සුම්බ කියන රටේ සේතක කියන නියම් ගමේ වනාන්තරයක බුදුරජාණන් වහන්සේ වැඩඉද්දී උන්වහන්සේ කායගත සතිය මොනතරම් වැදගත්ද කියලා අපිට මතක් කළා. ඒක බොහොම ජනප්‍රිය උදාහරණයක්. ඒකේ තියෙනවා අර මේ එක ජනපද කල්යාණයක් නටද්දී විශාල පිරිසක් ඇයගේ නර්තනය, ඇයගේ දර්ශනය, ඇයගේ ගීහඬ අහන්න බලන්න විශාල පිරිසක් එකතු වෙනවා. අද වගේ තාක්ෂණියක් නැහෙනි. තාක්ෂණී තිබ්බනම් ඉතින් ඒ තාක්ෂණයෙන් නේ මිනිස්සු වින්දනේ හොයන්නේ. නමුත් දැන් ඒ කාලේ හිම තාක්ෂණයක් තිබුණේ නැහැ. ජනපද කල්යාණීය ලස්සනට නර්තනයේ යෙදෙනකොට විශාල පිරිසක් දරුමල්ලො එක්ක හැමෝම එක්ක එකතු වෙනවලු. ඒ කියන්නේ විශාල පිරිසක් පිට්ටනියක එකතු වෙලා ඉන්නවා. එකතු වෙලා ඉන්නකොට ඒ එකතු වෙලා ඉන්න තැන එක්තරා හොරෙක් ගෙනල්ලා රජුරුවෝ රාජ බන්ධනාගාරයෙන් පුද්ගලයෙක් ගෙනල්ලා දඬුවම යාට දුන්න. තෙල් කලයක් සම්පූර්ණ පුරවල ඔළුවේ තියලා කිව්වලු. මේක බොහොම ජනප්‍රිය උදාහරණයක්. තෙල් කලය සම්පූර්ණයෙන් පුරවල ඔළුවේ තියලා කිව්වලු, උඹ දැන් පරිස්සමට මේ මිනිස්සු විශාල පිරිසක් අතරින් මේ තෙල් කලේ අරගෙන අර ජනපද කල්යාණී ඉන්න ඉස්සරහට යන්න ඕන. ඒතර ප්‍රධාන වේදිකාව මැද තියෙන, හැබැයි වටේට විශාල ජනකායක් එකතු වෙලා ඇගේ දර්ශනීය නරඹන්න. එතකොට මිනිස්සු ගොඩාක් එකතු වෙලා ඉද්දී එකතු වෙලා ඉන්න තැන තෙල් කලයක් ඔළුව උඩ තියලා ඒ තෙල් කලේ හොඳටම පුරවලා කඩුවක් අතට අරගෙන පිටිපස්සෙන් වදකෙක් එනවලු, උඹ තෙල් කලේ බින්දුවක් හරි වැට්ටුවොත් කඩු පහර ගහනවා. දැන් කඩුව අමෝරාගෙන ඉන්නවා කියන්නේ අමෝරාගෙන ඉන්නවා නම් ගහන්න විතරයි තියෙන්නේ. කඩුව අමෝරාගත්ත තැනක පහර ගහන්න විතරයි තියෙන්නේ. එතකොට කඩුව අමෝරාගෙන ඉන්නවා, තෙල් කලයක් ඔළුවේ තියෙනවා, රාජ බන්ධනාගාරයෙන් එක්තරා පුරුෂයෙක් දඬුවම පිණිස කැඳවා තිබෙනවා. ඔහු බොහොම ප්‍රවේශමින් මේ කලයේ මිනිස්සු අතරින් ගෙනියන්න ඕන. මෙතන තියෙන අවදානම් සහිත අවස්ථා කීපයක් තියෙනවා. එකක් විශාල පිරිසක් මෙතන එකතු වෙලා ඉන්නවා. එකක් තමයි ජනපද කල්යාණී නටනවා. ඒතර කෙනෙක් කියනවා නටන එක මොන අවදානම නෑ පින්වත්නි.
ඒ ආස්වාදයේ පැත්තට අපේ ඇස ගියොත්, ඇයිගේ මිහිරි ස්වරයට අපේ කන ගියොත්, තෙල් කලයේ පැත්තේ සිහිය මගහැරෙනවද නැද්ද? මගහැරෙනවා. එතකොට තෙල් කලයේ බිඳුවක් හරි හැලෙන්න පුළුවන්ද බැරිද? පුළුවන්. එතකොට වාදකයාගේ පහර කාලා Tamanගේ ජීවිතය නැති වෙලා යනවා. එතකොට මේ විදියට කාරණා කීපයක් මෙතන තියෙනවා. දැන් බලන්න, ජනපද කල්යාණී නටනවා, රාජ බන්ධනාගාරයෙන් පුරුෂයෙක් කැඳවා තිබෙනවා, තෙල් පාත්‍රයක් හිසේ තියෙනවා, රජ්ජුරුවෝ විසින් දඬුවමක් නියම කරලා තියෙනවා, කඩුවක් ගත්ත පුරුෂයෙක් කඩුව අමෝරාගෙන පිටිපස්සෙන් එනවා, ජනපද කල්යාණී නටනවා. මේ අතර විශාල ජනකායක් එකතු වෙලා ඉන්නවා. මේ එකතු වෙලා ඉන්න අතරින් මේ කලේ අරන් යන එක මොන සානන් දුෂ්කර වැඩක්ද? ලේසි වැඩක්ද? අමාරු වැඩක්. එතකොට මේ කලේ අරගෙන යනකොට දැන් බුදුරජාණන් වහන්සේ මතක් කරනවා, මේක හරි ලස්සනට උපමාවක් මේකේ තියෙන්නේ. මේකේ තියෙනවා හරියට මේ ජනපද්‍ය කල්යාණී නටද්දි මේ පුද්ගලයා පින්වත්නි තෙල් පාත්‍රයේ ඔළුවේ තියාගෙන යනකොට නිකං හරි S2 ඇරලා අර ජනපද කල්යාණී දිහා බලයිද? බලන්නේ කොච්චර ලස්සන වුණත් බලයිද? ඇයගේ හඬ කොයිතරම් මිහිරි වුණත් ඒ හඬ පැත්තට අවධානය යයිද? ඇගේ හඬ මොන්නතරම් මිහිරි ස්වරයක් වුණත් පින්වත්නි ඒ හඬ පැත්තටවත් යයිද? නෑ. කොහෙද තියෙන්නේ තමන්ගේ සිහිය? තෙල් කලේ පැත්තේ. තෙල් පාත්‍රයේ පැත්තේ තමයි සිහිය තියෙන්නේ. මොකද යා දන්නවා තෙල් පාත්‍රයේ බිඳුවක් හරි හැලුණොත් බෙල්ල බෙන් වෙලා යන්න කඩු පහර ගහනවා අමෝරාගෙනත් ඉන්නේ. මොන්න තරන් සිහියකින් ඒ පුද්ගල යනවද තෙල් කලේ පැත්තේ සිහිය පවත්වාගෙන? මොන්න තරන් සිහියකින් එයා යනවද? බුදුරජාණන් වහන්සේ මේ උපමාව පැහැදිලි කරලා මතක් කරනවා, පින්වත් මහණෙනි, මම මේ තෙල් පාත්‍රය කියලා අදහස් කරන්නේ කායගත සතියට. කය පැත්තේ පුද්ගලයා තුල ගොඩනගා ගන්න සිහියටයි මම තෙල් පාත්‍රය කියලා වදාලි. එච්චර සිහිය තියෙන්න ඕන කායගතස. එහෙනම් දැන් බලන්න, දැන් තෙල් පාත්‍රය කියලා කිව්වෙ මොකද්ද? තෙල් පාත්‍රය කියලා වදාලි කායගත සතියට. එතකොට සිහිය වෙන ඇස පැත්තෙන් හෝ කන පැත්තෙන් හෝ නාසය පැත්තෙන් හෝ දිව පැත්තෙන් හෝ කය පැත්තෙන් හෝ අපේ සිහිය පැවැත්තුනොත්, අපේ සිහිය විසිරුනොත්, ඒ විසිරිච්ච තැනක, ඒ විදිහට අපේ හිත විසිරුනොත්, ඒ විසිරිච්ච තැනක පින්වත්නි අපි අනාරක්ෂිතයි. හරියට තෙල් කලයේ පැත්තෙන් සිහිය අයින් වුණොත් එහෙම වදකයාගේ කඩු පහර කාලා මේ පුද්ගලයාට විනාශ වෙන්න වෙනවා වගේ. එතකොට මේක පැනෙව්වේ කවුද? රජුරෝ තමයි කිව්වේ මෙන්න මේ මිනිහාට ගිහින් මේ දඬුවම දීපල්ලා කියලා. එතකොට රජුරෝ දඬුවම පැනුවා. මෙතන රජුරෝ කියලා කිව්වේ පුරාණ කර්ම සංස්කාර. එතකොට පුරාණ කර්ම සංස්කාර වලින් තමයි මේ ස්කන්ධයන් දායාද වෙලා තියෙන්නේ. ඒ නිසා අපි මේ ස්කන්ධයන් වලට රූපස්කන්ධයට, වේදනාස්කන්ධයට, සංඥාස්කන්ධයට, සංකාරස්කන්ධයට, විඥානස්කන්ධයට අපි කියන්නේ මොකද්ද? විපාකස්කන්ධ කියලා. විපාකස්කන්ධ. රජ්ජුරුව තමයි කිව්වේ ගිහින් මෙන්න මේ මිනිස්යාට මෙන්න මෙබඳු දඩුවමක් දීපල්ලා කියලා. එතකොට මේ රජ්ජුරුව කියලා මෙතන අදහස් කළේ පුරාණ සංස්කාරයට. ඒ පුරාණ සංස්කාරයෙන් ගොඩනැගිච්ච විපාක ස්කන්ධයක් තමයි අපි පරිහරණය කරගෙන ඉන්නේ. මේ විපාක ස්කන්ධ කතාව අපි දන්නේ නැති නිසා මේ ස්කන්ධයන් උපාදානය කරගෙන නැවත සිතින් කයින් වචනින් කර්ම කරගන්නවා පුද්ගලයා. එතකොට එහෙම කර්ම කර කර යන අවිද්‍යා සහගත ගමනක් තමයි අපිට තියෙන්නේ. එතකොට තෙල් පාත්‍රය කියලා කිව්වේ මොකද්ද? කායගත සතිය. එතකොට කායගත සතිය චරට තියුණු විදියට බුදුරජාණන්සේගේ ධර්මයේ තුල ප්‍රතිඵලයක් හදා ගන්නවා නම් තියෙන්නම ඕන. රජ්ජුරුව විසින් මේ ක්‍රියාවලිය අපට පනවා තිබෙනවා. මේ පැනවීම, මේ සම්පූර්ණයෙන් මේ ක්‍රියාවලිය පැවරිලා පනවලා තියෙන රජ්ජුරුව විසින්. ඒ නිසා මේ අද්දකින විපාක ස්කන්ධයන් ටික පුරාණ කර්ම සංස්කාර වලින් හැදිච්ච ස්කන්ධයන් පහ. ඊට පස්සේ පින්වත්නි, මෙතන කඩුවක් ගත්ත පුරුෂයා, දැන් කඩුවක් අරගෙන මිනිහෙක් එනවනේ පිටිපස්සෙන් වදකෙක්, කඩුවක් ගත්ත වදකයා කිව්වේ මාරයාට. එහෙනම් අපිට තේරෙනවා කායගත සතිය නැති තැනක මාරයාගෙන් පහර කණ්ඩ වෙනවා.
අපි අදත් හෙටත් ඉදිරියටත් මායාවෙන් පහර කන්නේ කායගත සතිය නැති වුණොත් විතරයි. කායගත සතිය තියෙන තැනක මායාවගේ දිරච්ච ලණුවට අහු වෙන්නේ නැහැ. එහෙමනම් මෙතන කඩුවක් ගත්ත පුරුෂයා කියලා කිව්වේ මොකද්ද? කඩුවක් ගත්ත පුරුෂයා කියලා කිව්වේ මායාට. මායාට. එතකොට කඩුවක් ගත්ත පුරුෂයෙක් පිටිපස්සෙන් එනවා. එතකොට මායා අපිව ලුහු බඳිනවා. එතකොට මායා ලුහු බැන්දත් මායාට අපකරා බලපෑම් කරන්න බෑ. තෙල් කලේ නම් වූ කායගත සතිය තුල පිහිටා ඉන්න ශ්‍රාවකයා තුල. එහෙනම් අපිට මේ මාර බැම්මෙන් මිදෙන්න තියෙන එකම ක්‍රමයේ තමයි මොකද්ද? මාර බැම්ම ගැන කියද්දී පැති ගණනාවකින් කියනවා. මච්චු මාර මරණීට මාරයා කියලා තියෙනවා. ස්කන්ධ මාර රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධයන්ට මාරයා කියනවා. පුද්ගල මාර එතකොට මේ එක්තරා මාර දිව්‍ය පුත්‍රයෙක් ඉන්නවා. ඔහු කැමති නෑ තමන්ව අතික්‍රමණය කරන්න. එතන පුද්ගල මාර. ඊළඟට අபிසංකාර මාර පුඤ්ඤාபிසංකාර අපුඤ්ඤාபிසංකාර ආදී සංස්කාරයේ මාරයක් විදියට අපිට පෙන්වලා තියෙනවා. ඉතින් මේ විදියට මාරයා කියන සංකල්පය අපිට එක එක පැති වලින් කතා කරගන්න පුළුවන්. මේ කවර ආකාරයෙන් වෝ මාරයාට නැවත නැවත හසු වෙන්නේ ඒ පුද්ගලයා තුල තෙල් කලේ පැත්තේ සිහිය නැති වුණොත්. ඒ කියන්නේ කායගත සතිය නැති වුණොත් තමයි මෙයා. ඒ කියන්නේ දැන් අපි හිතමු ඒතර කෙනෙක් කියන්න පුළුවන් කායගත සතිය තිබ්බොත් ඒතර මැරෙන්නේ නැද්ද? මච්චු මාර මරණීටත් මාරයා කියලා තියෙනවනේ. ඇයි අපි කියන්නේ මරුවා අරගෙන ගියා කියලා? මරු තුරුලට ගියා කියලා. ඇයි ඒ? මැරුණා කියන එකේ. එතකොට මැරුණා කියන එකත් මායයා කියලා කියනවා. එතකොට කෙනෙක් කියන්න පුළුවන් එතකොට මච්චු මාර මරණී නම් වූ මායයාට මැරෙන්නේ නැද්ද? කායගත සතිය තියෙන කෙනාගේ ජීවිතේ හැමාරනවා. ආයේ නැවත නැවත මැරෙනක නැවත නැවත පුනරුක්තියක් විදියට නැවත නැවත ඉපදී මෙරිමිය යාම සිද්ධ වීම හැමාර වීමට කායගත සතිය උදව් කරනවා. ඒ කියන්නේ පිරිනිවන් පානවා යා. මේ කායගත සතිය කය පැත්තේම එළඹ සිටි සිහිය පවත්වාගෙන ඉදිරියට යන ශ්‍රාවකයෙකුට විශාල රැකවරණයක් තියෙනවා පින්වත්නි. එතකොට කඩුවක් ගත පුරුෂයා කිව්වේ මායාට. එතකොට මායාගේ වසඟේ මායාට බලපෑම් කරන්න බෑ කායගත සතිය තියෙන පුද්ගලයාට. කායගත සතිය නැති වුණාට පස්සේ තමයි ඒ පුද්ගලයාට මායාගේ බලපෑම මායාගේ වසඟයට හසු වෙන්නේ. ඊට පස්සේ ජනපද කල්යාණිය කියලා මෙතන කිව්ව ජනපද කල්යාණි නටනවා, ගයනවා, වයනවා. ඉතාම විශ්මයෙන් මිනිසු නෙත් දල්වාගෙන මුව දල්වාගෙන බලාගෙන ඉන්නවා. ජනපද කල්යාණි කියලා මෙතන කිව්වේ පංචකාමයට. පංචකාමී නැමැති ජනපද කල්යාණිය දෙස බැලීමක් හෝ ඇයගේ කටහඬ ඇසීමක් හෝ ඒ පුද්ගලයා තුළ ඇති වෙන්නේ නැහැ කායගත සතිය තියෙන තාක්. ඒ කියන්නේ පංචකාමයටවත් අහු වෙන්නේ නැහැ. සාමාන්‍ය ලෝකේ පංචකාමයට අහු වෙලා යනවා. කාමී කියන්නේ දුකක් කියලාවත් එයා දන්නේ නැහැ පින්වත්නි. ඒතර කාමී කියලා දුකක් කියලා තේරෙන්නේ බුද්ධෝත්පාද ලාභය තුළ ප්‍රතිලාභ සහිත ශ්‍රාවකයාට විතරයි. කාමී කියලා කියන්නේ දුකක් කියලා තේරෙන්නේ. ඒතර සාමාන්‍ය ශ්‍රාවකයෙකුට කාමයන් කියන්නේ දුකක් කියලාවත් තේරෙන්නේ නැහැ. එතකොට මෙතන ජනපද කල්යාණිය කියලා කිව්වේ පංචකාමීට. එතකොට පංචකාමී පැත්තට හිත යන්නේ නැහැ. එයාට තෙල් කලේ නම් කායගත සතිය තියෙනවා නම් එතන තමයි පංචකාමයන්ට හසු නොවීම තුල. පංචකාමයන්ට හසු වුණොත් එහෙනම් මොකද වෙන්නේ? මාර්යාගෙන් පහර කණ්ඩ වෙනවා. බැරි වෙලා හරි ජනපද කල්යාණිගේ කටහඬ පැත්තට, ජනපද කල්යාණිගේ රූපේ පැත්තට, ඇයගේ විස්මිත නර්තනයේ පැත්තට අපේ ඇස ගියොත්, අපේ කන ගියොත් එහෙම එයා මාර්යාගේ පහර කනවා. ඒ නිසා පංචකාමයට වසඟයට යාම කියන්නේ මායාගේ බැටකෑම කියන එකයි. එතකොට මායාගේ බැටකෑමටත් පංචකාම වසඟයටත් හසු නොවීම තුළින් පුද්ගලයා තුළ ඇතිවෙන සුරක්ෂාව ගොඩ නැගෙන්නේ කායගත සතිය පදනම් කරගෙන. ඒ නිසා අර හොරා තෙල් කලේ පැත්තේම සිහිය පවත්වාගෙන යනවා. එතකොට මෙතන හොරා කිව්වේ වරදක් වෙලා තියෙනවා. මොකක්ද වරද? හොරෙක්ගේ අතින් වරදක් වෙලා තියෙනවා. ඒකයි මෙහිම තත්ත්වයකට යා උරුම වෙලා මෙබඳු අවදානම් තැනකට යා වැටිලා තියෙන්නේ. ඒ තමයි මේ අපි තුලින් වෙච්ච වරද අඩුපාඩු. මොකද්ද? සත්වයේක් පුද්ගලයේක් ආත්මයක් කියලා මේ හුදු නාම රූප ධර්මයන්ට අපි තුල ඇති වෙච්ච රැවටීම. සත්වයේක් පුද්ගලයේක් ආත්මයක් කියලා අපි තුල ඇති වුණා පින්වත් මේ රැවටීමක්. එන්නේ රැවටීම තමයි අපේ අතින් වෙච්ච වරද. ඒක කාටවත් වෙච්ච වරදක් නෙමෙයි. මටම වෙච්ච අභාවයක්. මටම වෙච්ච අභාග්‍යයක්.
සත්වයෙක් පුද්ගලයෙක් ආත්මයක් කියලා හුදු නාම රූප ධර්ම ටිකක් ඇති වෙලා නැති වෙලා යනකොට මම රැවටිලා ඒවා අවිද්‍යාවෙන් මම ග්‍රහණය කරගෙන හිටපු එක අර්බුදකාරී තත්ත්වයක්. එබඳු අර්බුදයක ඉන්න තාක්කල් අපට අපගේ ජීවිතය තුළ ධර්මයේ පිළිසරණක් ධර්මයේ පිහිටක් බලාපොරොත්තු වෙන්න බෑ. ඒ නිසා මෙන්න මේ විදිහට තම තමා විසින් කරගන්න ඕන තත්ත්වයක් තියෙනවා. එතකොටයි තමන්ට මාර වසඟෙන් නිදහස් වෙන්න පුළුවන් වෙන්නේ. ඒතර අවබෝධය කරා යන්න උනන්දුව තියන අය ඉන්නවා. ඒගොල්ලෝ හොඳට සිල් රකින අය ඉන්නවා. සමාධිය දියුණු කරන අය ඉන්නවා. ඒ අතර පළවෙනි ධ්‍යානෙ වගේ ධ්‍යාන තත්ත්වයන්ට වේගෙන් හිත වඩා ගන්න පුළුවන් අය ඉන්නවා. උදයත්තගාමිනී ප්‍රඥාවෙන් ලෝකේ දකින අයත් ඉන්නවා. උදේවැය දකිමින් ප්‍රඥා සහිත ශ්‍රාවකයෙක් විදිහට ලෝකේ දකින අයත් අපිට හම්බ වෙලා තියෙනවා මේ කල. එතකොට එහෙමනම් සීල සමාධි ප්‍රඥා පුරාගෙන නිකෙලෙස් වීම පිණිස වැඩපිළිවෙලට ශක්තිමත් ශ්‍රාවකයන් විදිහට ප්‍රවේශ වෙලා ඉන්න අය ඉන්නවා. ඒත් එක්කම ප්‍රවේශ වෙන්න හිතාගෙන ඉන්න අයත් ඉන්නවා. මේ වැඩපිළිවෙලට එකතු වෙන්න ඕන කියලා හිතාගෙන ඉන්න ශ්‍රාවකයොත් අපට හරියට මුණ ගැහිලා තියෙනවා. ඒක හොඳ ප්‍රවණතාවයක්. ඒක ඊටාම වැදගත් අවස්ථාවක්. ඒ ඇතිවෙච්ච කුසලතාවයේ ඉබේම නිකම්ම ඇති වුණා කියලා හිතන්න එපා. ඔබට මේ ධර්මයේ ගැන සවිඥානිකත්වයක් තියෙනවා නම්, ඔබට මේ ධර්මයේ ගැන අවදිකමක් තියෙනවා නම්, ඔබ සසර හොඳට විදර්ශනාව දියුණු කරලා. ඒකයි මිබඳු පිරිහිච්ච මෙබඳු නන්නත්තර වෙච්ච කාලෙක පවා ඔබට මේ ධර්මී ගැන කුසලතාවයක් තියෙන, ධර්මී ගැන උනන්දුවක් තියෙන. සමහර විට මේ දේශනා, සමහර විට මේ ධර්මීය, සමහර විට මේ ධර්මී ඇසුර ඔබට අහම්බෙන් වගේ හම්බුණා වෙන්න පුළුවන්. නමුත් ලෝකේ අහඹු සිද්ධි නැති බව අප නිතර නිතර දේශනාවල සිද්ධ කරන නිසා මේ ධර්මීය මුණ ගැහිම ඔබට විශාල යහපතක්. ඒක සසර පුරුද්දට මතුවෙච්ච විශ්මිත අවස්ථාවක් විදියටයි අපි සලකාගත යුත්තේ පින්වත්නි. විශ්මිත අවස්ථාවක් විදිහට අපි ඒක සලකා ගන්න අවශ්‍යයි. එතකොට මේ විශ්මිත අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නත් අපි දක්ෂ වෙන්න ඕන. සමහර විට මේවා තේරෙන්නේ නැත්නම් මේවා මොන බනද, මේවා මේ කාලෙට ගැලපෙන්නේ නැහැ වගේ අදහසක් එනවනම් අපිට ඒ ගැනත් විශේෂ අදහසක් නැහැ. ඒකට හේතුව යාට සසර දියුණු කරපු කුසලතාවයක්, සසර දියුණු කරපු විදර්ශනා ඥානයක් නැතිකමේ අඩුව. ඒ අය කොහොම අමාරුවෙන් හරි මේ ධර්මයේ තේරුම් ගන්න උත්සාහ කරනවද? සමහර අය ඉන්නවා ධර්මයේ තේරුම් ගන්න හරි අමාරුයි. ඒකට හේතුව ඒ අයට අපි ප්‍රධාන වශයෙන් මේ ගොල්ලොන්ට ඕක කියන්න යන්නේ නැහැ. නමුත් මේ ධර්මයේ තේරෙන්නේ නැත්තම් මේ ස්කන්ධ කියන්නේ මොනවද, ධාතු කියන්නේ මොනවද, ආයතන කියන්නේ මොනවද, පටිච්ච සමුප්පාදේ කියන්නේ මොනවද, මේ භවය කියන්නේ මොකද්ද, භවය ඇති වෙන්නේ කොහොමද, භවය නැති වෙන්නේ කොහොමද, භවයේ විවිධ පැති කොහොමද හැදෙන්නේ, කර්ම භවය හැදෙන්නේ කොහොමද, උත්පත්ති භවය හැදෙන්නේ කොහොමද, ඊට පස්සේ කාම භවය හැදෙන්නේ කොහොමද, රූප භවය පැනවෙන්නේ කොහොමද, අරූප භවය පැනවෙන්නේ කොහොමද, ඒවට කර්ම සකස් වෙන්නේ කොහොමද, මේ ආදී වශයෙන් හේතුඵල සහිතව බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරපු මේ පණිවිඩය කොච්චර විවෘත කරලා කිව්වත් සමහර අයට අඩුවක් පේන්නේ. සමහර අය ඉන්නවා ඒ අයට ඒවා කිව්වට ඒගොල්ලන්ට හරියට ඒ ධර්මීය ග්‍රහණී වෙන්නේ නැහැ. උවමනාවෙන් ධර්මීය දියුණු කරන්න එනවා. එක්කෝ ආපු ගමම්ම ආපු වෙලාවේ ඉඳලා එයා එක්කෝ නිදි. දැන් අපිට පේනවා මේ මැදිරි වලට පවා ධර්මයේ අහන්න බොහොම දුර බැහැර ඉඳලා සමහර විට අනුරාධපුරයේ, සමහර ගාල්ලේ, මාතර ඔය විදිහ දුරින් එනවා. දේශනාව පටන් අරගෙන විනාඩි 10ක් 15ක් යනකොට ඔන්න නිදි කිරා වැටෙනවා. දැන් එච්චර දුර ඉඳලා ආපු එකේ ඒ කියන්නේ එයාට වීරියක් නැහැ. නිදි වරාගෙන ටික වේලාවක්වත් මේ ධර්මයේ දියුණු කරගන්න එයාට වීරියක් නැහැ. ඒක හරි අභාග්‍යයක්. සම්පන්න අත්දැකීමක්. ඒ නිසා මේ ධර්මයේ දියුණු කරගෙන යනවා නම් මූලික ගුණධර්ම මත අපට එකතු වෙන්න වෙනවා. ඒවත් එක්ක අපිට අපේ ගනුදෙනුව හදා ගන්න වෙනවා. නැත්නම් අපිට ඉස්සරහට ධර්මයක් දියුණු කරගෙන යන්න පුළුවන්කමක් නැහැ පින්වත්නි. ඇත්තටම නිවන් මඟ අහුරන බලවේග කීපයක් තියෙනවා. ඒ මම මේ කියන්නයි උත්සාහ කළේ. හේතුව ඒ කියන්නේ ධර්මයක් දියුණු කරගෙන යනකොට, විදර්ශනාව වඩනකොට, සමත වශයෙන් හිත පුහුණු කරනකොට, පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධ්‍යාන දියුණු කරගෙනකොට, උපචාර අර්පණා ආදී වශයෙන් සමාධිය වඩාගෙන යනකොට, සමහර විට යා කොච්චර උත්සාහ කළත් නිර්වාණගාමී මාර්ගයේ වැහිලා යන්න පුළුවන් විදර්ශනාවට සම්බාධක පැනවෙන අන්තරායක ධර්ම තියෙනවා.
එතකොට මේ බුද්ධ දේශනාවේ අන්තරායක ධර්ම හය අන්තරායක ධර්ම පහක් පෙන්නනවා. එතකොට දැන් ඔය අපි මීට කලින් ඔය ආවරණ සූත්‍රයෙන් එහෙමත් කියලා තියෙනවා මේ නිවන් මඟ ආවරණේ වෙලා යන්නේ කොහොමද කියලා. එතකොට දැන් බුදුරජාණන් දැන් භාවනාවක් දියුණු කරන හිත වඩන කුසලයක් දියුණු කරගන්න ආධ්‍යාත්මිකව ධර්මීය තුලින් නැගී හිටින්න කැමති එහෙම ශ්‍රාවකයෝ ඉන්නවා. අවංකවම කැමති. ඒක නිකන් බොරුවට පේන්න නෙමෙයි. අවංකව කැමැත්තක් තියෙනවා. නමුත් ඒ අවංකව කැමැත්තක් තියෙන අයට ඒ නිවන් මඟ අහුරන බලවේගයන්ට ඒ පුද්ගලයා අහු වුණොත් ඒ බලවේගයන්ට අහු වෙච්ච තැනක එබඳු පුද්ගලයෙකුට මේ මිහිපිටදී අවබෝධය කරා යන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා අපි මේ අන්තරායක තත්ත්වයන්ට හසු නොවීම පිණිස අර මුලින් කියපු කායගත සතිය අපිට උදව් කරනවා. අර මුලින් කියවන කායගත සතිය කියලා තෙල් කලයේ තෙල් පාත්‍රයේ උපමා කළ කායගත ඒ නිසා තමයි අන්තරායක තත්ත්වයෙන් මිදීම පිණිස තමයි අපි ඒකට උපක්‍රමයක් විදියට ඒකට සම්මයා ප්‍රයෝගයක් විදියට තමයි අපි සති මේ කායගත සතිය දියුණු කරන්නේ. එතකොට කායගත සතිය දියුණු කරද්දී අර අන්තරායකර ධර්මයන්ට හසු නොවි සිත්සේ හිත වඩාගෙන හිත්සේ කුසලතාවේ දියුණු කරගෙන ධර්මයේ දියුණු කරගෙන ඊට පස්සේ සමාධිය දියුණු කරගෙන විදර්ශනාව දියුණු කරගෙන තමන්ට පුළුවන් විමුක්ත ශ්‍රාවක භාවයේ පිණිස ක්‍රමානුකූලව සේන්දුෙන්ට පුළුවන්කම තියෙනවා. එහෙමනම් අපි දැනගන්න ඕනේ මේවට අන්තරායකර ධර්මයන් මොනවද කියලා. අන්තරායකර ධර්මයන් පහක් තියෙනවා. පළවෙනි එක තමයි කර්මාන්තරාය. එතකොට කර්මාන්තරාය පළවෙනි එක, දෙවෙනි එක ක්ලේශාන්තරාය දෙක, තුන්වෙනි එක විපාකාන්තරාය තුන, හතරවෙනි කාරණේ තමයි උපවාදාන්තරාය කියලා හතරවෙනි කාරණේ තියෙනවා. ඒ වගේම තවත් ඉතාම වැදගත් කාරණයක් තියෙනවා. එතකොට ඒ තමයි මේ ආඥාව පතික්‍රමාන්තරණය කියලා තව එකක් තියෙනවා. එතකොට මෙන්න මේ කාරණා පහෙන් තමයි තමන්ට නිවන් මාර්ගයේ පිළිබඳ අන්තරායකර තත්ත්වයන් ඇති වෙන්නේ. ඉතින් මේවා ඇති වුණොත් එහෙම කොයිතරම් වීරිය කළත් ප්‍රඥාව මෝරලා තිබ්බත් ඉතින් අවබෝධය කරා යන්න බැරි වෙනවා. හැබැයි මේවට අපි මේවා දැනගන්න ඕනේ ඇයි? ඒ අන්තරායකර තත්ත්වයන්ට අපිට පුළුවන් ක්‍රමානුකූලව විසඳුම් ඉදිරිපත් කරන්න. හැබැයි මේවට සමස්ත සියලු ආකාරයෙන්ම විසඳුම් ඉදිරිපත් කරලා අපට අවබෝධය තහවුරු කරගන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ පින්වත්නි ඇත්තටම. එතකොට මේ විසුද්ධියටපත් වෙලා පාරිශුද්ධිය තුලින් නිවනටපත් වෙනවා නම් ඒ කර්මාන්තරායෙන්ද ක්ලේශාන්තරායෙන්ද විපාකාන්තරායෙන්ද උපවාදාන්තරායෙන්ද ආඥාව පතික්‍රමාන්තරාවෙන්ද තමන් මිදුනොත් එයාට පුළුවන් සිත්සේ ධර්මයේ දියුණු කරගෙන ඉස්සරහට යන්න. සිත්සේ ධර්මයේ දියුණු කරගෙන යන්න පුළුවන්. එතකොට ඒවා දියුණු කරගෙන යනවනේ ඒවා හොඳට දැනගන්න ඕන. එතකොට නිර්වාණගාමී මාර්ගයේ තුල හැසිරෙන ශ්‍රාවකයා මේ අන්තරායකර ධර්මයන්ගෙන් වෙලුනොත් එහෙම වෙලිලා තියෙන නිසා සමහරට අර ධර්මෙ වැඩෙන්නේ නැති වෙන්න පුළුවන්. එතකොට මේ අන්තරාය විසින්ම ධර්මයේ වසා දැම්මොත් සමහරට යා සමස්ත බුද්ධ වචනයෙන්ම බැහැර වෙන්න පුළුවන්. මේක මෙලෝ ප්‍රතිඵල ලැබෙන සාන්දෘෂ්ටික එකක් නෙමෙයි. සාන්දෘෂ්ටිකයි කියලා කියන්නේ බොරුවට. එහෙම කියලා සමහර විට යා නිර්යයට පවා යන විදියට යා මේ තිසරණයේ පිළිබඳව යම් චර්යාවන් ගොඩනගා ගන්නත් පුළුවන්. බලන්න මේ අන්තරාව නිසාම තවදුරටත් එයා සසර අනතුරේම දාන විදිය. ඒ නිසා පින්වත්නි හැම වෙලාවකම ප්‍රඥාවන්තයෙක් වෙන්න ඕන. ප්‍රඥාවන්තයෙක් විදියට එතකොට මේ අන්තරායෙන් පුද්ගලයා මුදවන්නේ මොකද? අර කායගත සතිය කියන එක. අර ඉස්සල්ලා කියාපු එක. ඒකයි මම මුලින් කායගත සතිය කිව්වේ අන්තරායකර ධර්ම පැහැදිලි කරන්න කලින්. එතකොට මේ අන්තරායකර ධර්මයන් නිසා බොහෝ වෙලාවට සතර අපායට වැටෙන්න තියෙන අවස්ථා වැඩි. ඉතින් නිවන් මාර්ගයට නොවැටි පුද්ගල ජීවිතයේ අනාථ වෙලා යන්න පුළුවන්. මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ විශ්මිත ධර්මය ඉතාම පැහැදිලිව පිරිසුදුව දේශනා කරලා තියෙන ධර්මයේ තියෙද්දිත් අපි මේ අන්තරායකර තත්ත්වයන්ට නොවැටි සිටින්ට මේවා පිළිබඳව අපි තුල ඇති වෙන සවිඥානිකත්වය අවදිකම ඉතාම වැදගත් වෙනවා. දැන් අපි බලමු මේ මොනවද කියලා. කර්මාන්තරාය. කර්මාන්තරාය කියන්නේ මොකක්ද? කර්මාන්තරාය කියලා මෙතන කියන්නේ පංච ආනන්තරීය කර්මය.
එතකොට පංච ආනන්තරීය කර්මය ඒ වගේම තමයි මෙතන කර්මාන්තරාය කියලා කියන එකට තව එකක් එකතු කරන්න ඕන බික්කුණී දූෂක කර්මය. මෙන්න මේ ටික තමයි. ආනන්තරීය පාප කර්ම පහයි බික්කුණී දූෂණ කර්මය මෙන්න මේ කාරණේ වෙලා හිටියොත් කර්මාන්තරායට අහු වෙනවා. මොන්න විදර්ශනාවක් තිබ්බත් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ බණ ඇහුවත් කවදාවත් අවබෝධය කරා යන්න බෑ. එතකොට ආනන්තරීය පාප කර්ම ගැන මේ පිනතුන්ට කියන්න ඕනේ නෑනේ. මව මැරීම, පියා මැරීම, භාග්‍යවතුන් වහන්සේ නමකගේ ලේසලවීම, රහතුන් මැරීම, සංඝ බේදය. එතකොට මෙන්න මේවායින් බොහෝමයක් අද කරගන්න බෑ. සංඝිහියෙකුට සංඝ බේදය කරන්න බෑ. අපිට බුදුන්ගේ බුදුරජාණන් වහන්සේගේ ලේසොලවන්ට අපිට පුළුවන්කමක් නෑ. හැබැයි මව මැරීම, පියා මැරීම, රහතුන් මැරීම කියන කාරණා සිද්ධ වෙන්න පුළුවන්. ඒත් හැබැයි අර කායගත සතිය තිබ්බොත් ඒ කායගත සතිය තියෙන කාරණයට කායගත සතිය තියෙන ශ්‍රාවකයාට කර්මාන්තරාය කියන එක අන්තරායක් නෙමෙයි. බලන්න කොච්චර පරිස්සම් කරනවද මාර්යාට කොයිතරම් අසු නොවන මට්ටමට එයාව සුරක්ෂිත කරනවද කායගත සතිය. නමුත් අපි හිතන්නේ මෙච්චර බලවත් දෙයක් මේ කය පැත්තේ හැම වෙලාවකම සිහිය පවත්වා ගැනීම කියලා කියන්නේ. ඒතර ඒ නිසා තමයි අපි නිතරම කියන්නේ යෝනිසෝ මනසිකාරයයි සති සම්පජඤ්ඤයයි හදාගන්නේ නැතුව ධර්ම මාර්ගේ දියුණු කරන්න ආවට වැඩක් නැහැ. කොතනින්දලා හරි අමාරු වැටෙන්න පුළුවන්, හිර වෙන්න පුළුවන්, ආබාධ සහිත වෙන්න පුළුවන්, ගැටලුකාරී තත්වයන් මතුවෙන්න පුළුවන් ය කියලා අපි නිතර නිතරම හැම ශ්‍රාවකෙක්ම දැනුවත් කරන්නේ ඒකයි පින්වත්නි. එතකොට මේ විදියට පංචානන්තරීය පාප කර්මයක් බික්කුණී දූෂණ කර්මයක් කෙරිලා තිබ්බොත් එහෙම පින්වත්නි එතන අපිට අවදානමක් තියෙනවා. එතකොට දැන් අපිට තේරෙනවා එමනම් අපිට යම් ගිහියෙකුට රැකවරණයකුත් තියෙනවා. මොකද දැන් සංඝ බේදේ වගේ එකක් කරගන්න බෑනේ. දැන් සංඝ බේදේට අදාළ වෙන්නේ මේ උපසම්පන්න භික්ෂුවකට. ඒ උපසම්පන්න භික්ෂුවක් තවත් භික්ෂුවකට බේද බින්න කිරීම සම්බන්ධ එක ගැඹුරු කතාවක්. ඒක ගිහිොණ්ඩ කරන්න බැරි නිසා අපි ඒක කතා කරන්න ඕනේ. මොකද සමස්ත ගිහිස් ප්‍රජාවට තමයි බෞතරයක් අමතන්නේ. පැවිදි කෙනෙක් මෙබඳු දේශනාවක් අහනවා නම් උන්වහන්සේලා ඒවා ගැන දැනුවත්. ඒ නිසා මේ යම් කෙනෙකුගේ නිවන් මාගේ ඇහිරිලාම යන්න පුළුවන්. ඒකට අපි කියන්නේ මොකද්ද? කර්මාන්තරාව, කර්මාන්තරාය. ඊළඟට දෙක මොකද්ද? දෙවැනි කාරණේ තමයි ක්ලේශාන්තරාය. ක්ලේශාන්තරාය මෙතන ක්ලේශාන්තරාය කියලා මෙතන කියන්නේ නියත මිත්‍යා දෘෂ්ටියට හසු වීම. ක්ලේශාන්තරාය එතකොට නියත මිත්‍යා දෘෂ්ටියට යම් පුද්ගලෙක් අහු වුණොත් එහෙම ඒ නියත මිත්‍යා දෘෂ්ටියට අහු වෙච්ච පුද්ගලයාට මේ කවදාවත් බුදුරජාණන් වහන්සේගේ පටිච්ච සමුපාදයේ ධර්මයේ දැක ගන්න බෑ පින්වත්නි. ජීවිතයේ යථාර්ථය, ස්කන්ධ ධර්මයන්ගේ යථාර්ථය, නිබැරදි අවබෝධය ඇති කරගන්න බෑ. ඒ ඇති කරගන්නවා නම් අනිවාර්යෙන් එයාට උපදින්න ඕන මොකද්ද? සම්මා දිට්ඨිය. එතකොට නියත මිත්‍යා දෘෂ්ටිය තියෙන ශ්‍රාවකයෙකුට කවදාකවත් පින්වත්නි නියත මිත්‍යා දෘෂ්ටිය තියෙන ශ්‍රාවකෙක් පටිච්ච සමුප්පන්නව විමසන්නේ නැහැ. නියත මිත්‍යා දෘෂ්ටිය තියෙන ශ්‍රාවකෙක් කවදාවත් හේතුඵල ධම ඔස්සේ ඔහු තුල විමසීමක් හදාගන්නේ නැහැමයි. ඒ නිසා එතකොට හේතුඵල ධම ඔස්සේ, චතුරාර්ය සත්‍ය ඔස්සේ, ස්කන්ධ ධාතු ආයතනවල ඇතිවීම නැතිවීම ඔස්සේ තමාව විමසන්න පටන් ගන්නේ සම්මාදිට්ඨික ශ්‍රාවකයා. එතකොට එහෙමනම් මෙතන ක්ලේශාන්තරාය කියලා කියන්නේ මොකක්ද? ක්ලේශාන්තරාය කියලා කියන්නේ මෙතන නියත මිත්‍යා දෘෂ්ටියටපත් වීම. බෞද්ධ සමාජය තුලත් නියත මිත්‍යා දෘෂ්ටියටපත් වෙච්ච ගිහියෝ ඉන්නවා. ඒක අන්තරායක ධර්මයක්. ඒකට තපත් වුනොත් බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහලා කර්මස්ථාන දියුණු කළත් අනේ කවදාවත් නම් අවබෝධය කරා යන්නේ නැහැ. ඒතර මේව දැනගන්න ඕන. මේ කොත්තනදී හරි අපි අමාරු වෙටෙන්න පුළුවන්කම නිසා. මොකද සීල සමාධි ප්‍රඥාව දියුණු කරන ශ්‍රාවකයෝ ඉන්න හරීම උනන්දුවෙන්. නමුත් උනන්දුවෙන් එහෙම දියුණු කරගෙන ගියාට ප්‍රතිඵල මන්දගාමි වෙන්නත්, ප්‍රතිඵල නැති වෙන්නත් අනේ අපේ හිත වැඩෙන්නේ නැහැ. දැන් අවුරුදු 15ක් 20ක් එක දිගට මේ විදියට එක එක ගුරුවරු හොයාගෙන ගිහින් හිත පුහුණු කරනවා. හාඳුරුණේ ඇයි මෙහෙම වුණේ කියලා කියනකොට බලන්න හැරිලා තමන්ගේ පැත්තට හැරිලා බලන්න කර්මාන්තරායෙන් අන්තරාවක් වෙලාද, එහෙමත් නැතිනම් ක්ලේශාන්තරායෙන් අන්තරාවක් වෙලාද කියලා විමසලා බලන්න පින්වත්නි. ඊළඟ එක තමයි විපාකාන්තරාය. විපාකාන්තරාය කියන්නේ විපාකයෙන් අන්තරාවක් වෙන්න පුළුවන් නිර්වාණගාමි මාර්ගයට. දිහේතුක අහේතුක ප්‍රතිසන්දිය විපාකාන්තරාය කියලා මෙතන කියන්නේ. දිහේතුක ප්‍රතිසන්දියත්
අහේතුක ප්‍රතිසන්දියත් විපාකයි. විපාකයෙන් තමයි අන්තරා වෙලා තියෙන්නේ. ලෝභය, ద్వේසය, මෝහය ඉවත් වෙච්ච පුද්ගලයෙකුට ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් තියෙනවා. එතකොට ලෝභ, ద్వේස, මෝහයන්ගෙන් ඉවත් වෙලා ඒ එබඳු ජීවිතයක් ගත කරන එහෙනම් අපිට මෙතන ප්‍රතිසන්දිය ඉතා වැදගත්. මොකද මේ පුරාණ විපාකය ගැන මේ කියන්නේ. එතකොට ද්වි හේතුක හෝ අහේතුක ප්‍රතිසන්දියක් ලැබලා තියෙනවා නම් අවබෝධයේ සම්බන්ධ අපට ප්‍රශ්නාර්ථයක් මතුවෙනවා. ඒ නිසා පින්වත්නි, මේ බුදුරජාණන් වහන්සේ මතක් කරා යමෙක් ලෝභයේ, ద్వේසයේ සසරදී ඉවත් වුවොත් මෝහය ඉවත් වී නොමැති වුණත් පින්වත්නි මෝහය ඉවත් නොවුනොත් එතන අර්බුදයක් තියෙනවා. සසර පැනවීම සිද්ධ වෙනවනේ. කොයිතරම් ධනිය තිබුණත්, කොයිතරම් රූපය තිබුණත් එයා ප්‍රඥාව අඩුවෙන් ඉපදෙන්න පුළුවන්. එහෙමනම් බලන්න මේ මෝහය කියන එක මුන්නතරම් අනතුරේ දානවද කියලා. එතකොට මෝහය තමයි අවිජ්ජා අනුසය කියලා කියන්නේ. එතකොට අවිද්‍යා අනුසේ නිසාම අවිද්‍යාව මෝරනවා. එතන අවිද්‍යා අනුසේ නිසා අවිද්‍යාව මෝරනවා කියලා කිව්වේ. අනුසය නිසා මේ ආශ්‍රව නිසා අවිද්‍යාව මෝරනවා කියන තැන ආශ්‍රවවල තියෙනවා කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව, දිට්ඨියාශ්‍රව කියලා. එතන අවිජ්ජා ආශ්‍රව කියලා කියන්නේ මෝහයට. මෝහය තිබ්බොත් අවිද්‍යාව මෝරනවා. දුක පිළිබඳ ඥානය, සමුදය පිළිබඳ ඥානය, නිරෝධය පිළිබඳ ඥානය, නිරුද්ධ කිරීමේ ප්‍රතිපදාව පිළිබඳ ඥානය උපදින්නේ නැහැ. මොකද මෝහය බලවත් වෙච්ච තැනක. එතන සමහරට යා කොච්චර ධනෙ තිබුණත්, කොයිතරම් රූපය තිබුණත් ප්‍රඥාව අඩුවෙන් ඉපදෙන්න පුළුවන්. එතකොට ප්‍රඥාව අඩුකම නිසා මොන විදියට ධර්මයේ ඇහුණත්, ඉලක්කගතව ඇහුණත්, නිවන් මාර්ගයේ විවෘත කරගෙන ඇහුවත් පින්වත් න්යායට අවබෝධය කරා යන්න බෑ. එතන කොතන දෙයාගේ අඩුව තියෙන්නේ? විපාකාන්තරායෙන් අන්තරාවටපත් වෙලා. විපාකාන්තරායෙන් අන්තරාවටපත් වෙලා. එතකොට අකුසල් විපාකයේ ලෙස ජාති අන්දෙක් විදියට ධර්මයේ පැහැදිලි කරන පුද්ගල භාවයක් පිළිබඳ ධර්මකාරණා මතු වෙනවා. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ එහෙම ජාති අන්ද භාවයකටපත් නොවීම පිණිස. එතකොට පින්වත්නි, ධර්මයේ හැදෑරීම, ශ්‍රවණය, අවබෝධය මේ ඔක්කොටම බාධා ඇති වෙන්න පුළුවන්. ඒ අවබෝධය ඇති වුණේ විපාකයේ නිසා. පුරාණ විපාකයේ විසින් වසාගත විපාකාන්තරායක් එතන තියෙන්නේ. දැන් මේ විදිහට බලන්න මට කොතනද අන්තරාය කර තත්ත්වයන් තියෙන්නේ කියලා. මේ වර්තමාන සමාජයේ අන්තරාය ඇති වෙන්න තියෙන ඉඩකඩ හරි වැඩි පින්වත්. ඒ මොකද මේ පිරිහිච්ච සමාජයකයි අපි මේ අමාරුවෙන් ධර්මයේ දියුණු කරගෙන යන්න හදන්නේ. සමස්ත සමාජයේ පිරිහිලාම කියලා නෙමෙයි, ඔබේ පවුලත් පිරිහිලා. බිරිඳ ධර්මයේ දියුණු කරනකොට ස්වාමියාගෙන් බරපතල විරෝධයක් එන්න පුළුවන්. ස්වාමියා ධර්මයේ දියුණු කරනකොට බිරිඳගෙන් බරපතල විරෝධයක් වෙන්න පුළුවන්. අම්මා ධර්මයේ දියුණු කරනකොට දරුවන්ගෙන් විරෝධයක් එන්න පුළුවන්. දරුවෝ ධර්මයේ දියුණු කරනකොට දෙමව්පියන්ගෙන් විරෝධය එන්න පුළුවන්. ගමේ මිනිසුන්ට ධර්මයේ එනකොට හාමුදුරන්ගෙන් පවා විරෝධය එන්න පුළුවන්. හාමුදුරුවෝ ධර්මයේ කියනකොට තවත් ස්වාමින්වහන්සේලාගෙන් විරෝධය එන්න පුළුවන්. හාමුදුරුවෝ ධර්මයේ කියනකොට, ධර්මයේ තුල ශක්තිමත් කරනකොට, ධර්මයේ තුල ශක්තිමත් වෙනකොට පින්වත්නි, ඒ සමහර බෞද්ධ කියලා හිතාගෙන ඉන්න දායකයන්ගෙන්ම විරෝධය එන්න පුළුවන්. ඒ නිසා එහෙම විරෝධය මතුවෙන පිරිහිච්ච සමාජයක තමයි අපි මේ ධර්මයේ දියුණු කරගන්න උත්සාහ කරන්නේ. ඒ නිසා අන්තරාවට වැටෙන්න තියෙන අවස්ථාව හරිම වැඩි. බොහොම බරපතල මිකල සමාජය තුළ බරපතල අන්තරායකර තත්ත්වයක් තියෙනවා. මම දකිනවා පුදුම උවමනාවක් තියෙන අවංක මිනිස්සු ඉන්නවා ධර්මයේ දියුණු කරගෙන ඉස්සරහට යන්න. මෙන්න මේ උපවාදාන්තරායට ඔය අපි කියන්නේ ආර්යෝපවාදය කියලා. ඔන්න ඔය උපවාදාන්තරාවට අහුවෙලා ඉන්න නිසා බොහෝ දෙනෙකුට පින්වත්නි නිවන් මාර්ගේ වැහිලා යනවා. හැබැයි වාසිය කියන්නේ අර සති සම්පජඤ්ඤේ තියෙන ශ්‍රාවකයෙකුට ඒ අනතුරින් වැළකෙන්න පුළුවන්. ඒ සති සම්පජඤ්ඤේම යොදලා වැළකෙන්න පුළුවන්. හැබැයි යා දක්ෂ වෙන්න ඕන සති සම්පජඤ්ඤේම එතන යොදා ගන්න පුළුවන් වුණොත් එයාට පුළුවන් උපවාදාන්තරායෙන් ගැලවෙන්න. මොකද උපවාදාන්තරාය පදනම් කරගෙන අද බොහෝ දෙනෙකුට ධර්ම මාර්ගේ වැහිලා තියෙන බවක් අපට පේනවා. එතකොට මේක නොදැනම සිද්ධ වෙනවා. මේ අද කාලේ කාටවත් නොදැන සිද්ධ වෙන්නත් පුළුවන්, දැන සිද්ධ වෙන්නත් පුළුවන් මේ අන්තරාය. ආර්ය උපවාද කර්මී කියලත් කියනවා.
එතකොට ආර්ය මඟ ගමන් කරන සෝවාන් මාර්ග ඵල ස්වභාවයේ සිට සෝතාපන්න මාර්ග ස්වභාවයේ ඵල ස්වභාවයේ සිට බුදුරජාණන් වහන්සේ දක්වාම ආර්ය වූ පුද්ගල ස්වභාවයන් ගැනයි අපි කතා කරන්නේ. එබඳු පුද්ගලයන්ට පින්වත්නි අපවාද කර තිබෙනවා නම් ඔහුට හෝ ඇයට නිවන් මාර්ගයේ හැසිරෙනකොට විදර්ශනාව වඩා නිකලෙසීමට බාධාවක් පවතිනවා. එතකොට ඒක දැන වෙන්නත් පුළුවන් නොදැන වෙන්නත් පුළුවන්. හැබැයි ඒකට විකල්ප ක්‍රම තියෙනවා බුද්ධ ශාසනයේ. ඒවට විකල්ප ක්‍රම තියෙනවා. හැබැයි සිහිනුවන නැති කෙනෙකුට මේ විකල්ප ක්‍රමවලට යන්න පුළුවන්කමක් නැහැ පින්වත්නි. පිළියම් තියෙනවා. සෝතාපන්න මාර්ගස්ත පුද්ගලයාගේ සිට රහතන් වහන්සේ දක්වාම උපවාද අපවාද කරලා තියෙනවා නම් ඒ අපවාද කරලා තියෙන එක අන්තරාය කර ධර්මයක් හැටියටයි. මේ දිට්ඨ ධම්ම වේදිනි වශයෙන් ධර්මී දියුණු කරගන්න බෑ. ඒ කියන්නේ ධර්මී වැඩින්නේ නැහැ. මොකද මේ අපි දියුණු කරන ධර්මයේ මේ විශ්ව ධාතුව තුළ පවතින පරමාර්ථ සත්‍යයටයි අපි විවෘත වෙන්න හදන්නේ. එතකොට මේක වෙන්න පුළුවන්. ඒ නිසා කිසි කෙනෙකුට චෝදනා කරන්න එපා ලෝකේ. කිසිම කෙනෙකුට චෝදනා කරන්න නැතුව තමාගේ පැත්තේ සිහිය තියාගන්න පින්වත්නි. ලෝකේ යන පැත්තට ලෝකේ ගියාවි. හැබැයි ඔබ ධර්මයේ පැත්තට එන්න. ඔබ බුදුරජාණන් වහන්සේගේ පැත්තෙන් හිටගන්න. එක එකනට චෝදනා කළාට වැඩක් නැහැ. ඒකෙන් තමන්ටයි හානිය වෙන්නේ. මොකද එයාගේ ආධ්‍යාත්මික ප්‍රවේශයේ ආධ්‍යාත්මික තත්වයේ කෙබඳුද කියලා අපි දන්නේ නැහැ. මේක උපවාදාන්තරය කියන්නේ අන්න ඒකටයි. හැබැයි කෙනෙක් ගැටලුවක් කරගන්න එපා. අනේ අපේ අතිනුත් එක එක ස්වාමීන් වහන්සේලාට ගිහියන්ට ධර්මීය දියුණු කරන අයට මම කොච්චර දොස් කියලා තියනවද? මම අතිනුත් වරදි වෙලා තියන නෑ. ඒකට පින්වත්නි අපිට පුළුවන් බොහොම ෂණික විසඳුම් වලින් ඒ අන්තරායෙන් ගැලවෙන්න පුළුවන්. අන්න ඒකයි ඊටාම වැදගත් කාරණේ. ඒකයි මේක දැනගන්න ඕන. එයාට පුළුවන් මේ අන්තරායට පිළියම් කරන්න. එයාට පුළුවන් ත්‍රිවිධ රත්නය ක්ෂමා කරවා ගන්න. ඒ නිසා තමයි අපි හැම වෙලාවකම ඔය කායන වාචා චිත්තේන කියන ගාතාව කවර දෙයක් කළත් අවසානෙට කියමින් ත්‍රිවිධ රත්නේ ක්ෂමා කරවා ගන්න එකයි. ඒත් එක්කම පුළුවන් මේ කාට හරි යම් පුද්ගලයෙකුට එහෙම අපි මොකක් හරි ආර්ය උපවාදයක් වෙලා තියෙනවනම් අපිට පුළුවන් සමාව ගන්න. සමාව ගන්නකොට මේ අන්තරාය කර තත්ත්වෙන් යාගේ හිත මිදෙනවා. එයා හොයාගන්න නෑ කියලා කියමුකෝ. එයා හොයාගන්න නෑ. එතකොට හොයාගන්න නැති වුණොත් එහෙම දිසාවට වන්දනා කරලා Tamange හිත තුල ඒ අපවාදයෙන් නිදහස් වෙන්න පුළුවන්. බලන්න කොච්චර විකල්ප කරන්න තියනවද. එතකොට අපි හිතමුකෝ ඒ අපි කරපු ඒ උපවාදේ කරපු කෙනා මිය ගිහින් කියලා. එයා මිය ගිහින් කියලා. එතකොට මරණයටපත් වෙලා නම් සොහොන ළඟට ගිහින් සමාව ගත්තොත් එහෙම ධර්මී තියනවා. සොහොන ළඟට ගිහින් සමාව අයද සිටියොත් එහෙම එයාට උපවාදාන්තරායෙන් ගැලවෙන්න පුළුවන් පින්වත්නි. සොහොන ළඟට ගිහින් සමාව ගත්තොත් ඒකට පිළියමක් විදිහට කරන්න පුළුවන්. එතකොට ඒ නිසා අපි හොඳම දේ තමයි කෙනෙක් උස්සුවත් පහත් වුවත් Tamanට වඩා වැඩි වයසක වුවත් අඩු වයසක වුණත් පින්වත්නි අපහාස කිරීම ඉතාම අනවශ්‍ය පුරුද්දක් විදිහට සලකාගෙන ඔබ විසින් ඔබගේ ආර්ය මාර්ගය තුළ ශක්තිමත් වෙන එක ඉතාම වැදගත් දෙයක්. ඒ නිසා මේ එහෙම தত্ত্বයක් තියෙනවා නම් ඒ අන්තරාය කර தত্ত্বෙන් අපිට මිදෙන්න පුළුවන්. බලන්න පොහොම පොඩි ක්‍රම වලින් මිදෙන්න පුළුවන්. හැබැයි බැරි වෙලා හරි ඒ අන්තරාය කර தত্ত্বෙටපත් වෙලා නම් විදර්ශනා වුණත් වැඩෙන්නේ බොහොම මන්දගාමීව හිත පුහුණු කරගන්න බෑ. අන්තරාය කර தত্ত্বයකට හිත හසු වෙලා ආධ්‍යාත්මය හසු වෙලා තියෙනවා. ඊළඟ එක තමයි පින්වත්නි ආඥාව ප්‍රතික්‍රමණාන්තරාය කියලා කියන්නේ. ඒ කියන්නේ දැන දැනම ඕනෑකමින් සිදු කරන වරද නිසා මේ தത്വෙට පත් වෙනවා. ගිහියෙක් විසින් පිළිපැදිය යුතු සීලයක් තියෙනවා. එය නිතර නිතර ආරක්ෂා කළ යුතුයි. ඒක නිතර නිතර සමාදන්ව අවබෝධ කරගෙන පරිස්සම් කර යුතුයි. සමහර අය දැන දැනම මේ ශික්ෂණය සිදුරු කර ගන්නවා පින්වත්නි. ඒක අන්තරාය කර தත්ත්වයක්. නැවත නැවත අවබෝධයෙන් ආරක්ෂා කළ යුතුයි. එහෙම ආරක්ෂා කර මේ හැම තැනකම දැන් බලන්න. එතකොට දැන් පැවිදි කෙනෙක් නම් ඒ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය ආරක්ෂා කරගත යුතුයි. ඒකට අගරු වුණොත් එහෙම ඒක අන්තරාය කර තත්ත්වයක් විදියට ධර්මී ප්‍රතිලාභ ලැබෙන්නේ නැහැ. ධර්මී ප්‍රතිඵල එකන යන්න බෑ. ඒ නිසා මේ ඇත්තටම මෙතන මේ ආඥාව ප්‍රතික්‍රමණාන්තරාව කියන ස්වභාවය තමන් දැන් ඒ කියන්නේ ශික්ෂණයට පත් වෙලා දැන මේ ශික්ෂණේ පළුදු කරගත්තොත් ඒක අන්තරාය කර තත්ත්වයක් විදියටයි ධර්මීය තුල පැහැදිලි වෙන්නේ. ඒ නිසා ඒ ඔක්කොටම ඒ කියන්නේ කර්මාන්තරයටත්
ඒකෙන් බොහෝ දේවල් වලින් සමහර වෙහිලා ගියොත් සසර ඒක කරන්න දෙයක් නැහැ. මොකද විපාකාන්තරාය කියලා කියන්නේ ඉතින් විපාකේ ඉන්නේ වෙහිලා යන්නේ. නමුත් මෙහිදී බොහෝ වෙලාවට හේතුඵල සහිතව අවබෝධය කර යන්න පුළුවන් අය ඉන්නවා. කර්මාන්තරායෙන් වෙහෙන්න පුළුවන්, ක්ලේශාන්තරායෙන් අන්තරා කර වෙන්න පුළුවන්, විපාකාන්තරායෙන් අන්තරා කර වෙන්න පුළුවන්, උපවාදාන්තරායෙන් අන්තරාය කර වෙන්න පුළුවන්, ආඥාව පතික්‍රමණාන්තරායෙන් අන්තරාය කර වෙන්න පුළුවන්. මේ කවර අන්තරාය කර තත්ත්වයකින් වුණත් තමයි මේ ජීවිතේ හානි වෙලා නම් ඒකට තියෙන එකම දේ තමයි කායගත සතිය දිනු කරගන්න එක. ඒ කායගත සතිය මේක පටන් ගන්න එක. ඒකයි මම මුලින්ම කායගත සතිය තේරුවේ. ඒ නිසා ඔබ ප්‍රවේසම් විය යුතුයි. ඒ ප්‍රවේසම් ශ්‍රාවකෙක් විදිහට ඔබ නැගී සිටිය යුතුයි. ඒ බඳු නැගී සිටීමක් ඔබ තුළ ඇති වුණොත් එහෙම ඔබට ඔබගේ චිත්තාභ්‍යන්තරය තුළ විසුද්ධියටපත් වෙලා අමා නිවන කරා ඔබේ හිත ගොඩනගාගෙන සදාතනික සැනසීමකට එකතු වෙන්න පුළුවන්. ඒ බඳු සැනසිලිදායක ශ්‍රාවක භාවයකට එකතු වීම පිණිස සම්බහදකේ දුරු කරගෙන අවබෝධය කරා තමන්ගේ චින්තන රටා විවෘත කර ගැනීම පිණිස මේ දේශනා උපකාර වේවා කියලා අපි දේශනාව නිමා කරනවා. පින්වත්නි, අද දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කළේ GAP ගණේපොළ මහත්මයා, රෝහිණී ගණේපොළ මහත්මිය, පුතුන් දෙදෙනා වන ආචාර්ය වජිර ගණේපොළ මහත්මයා, වෛද්‍ය රවි ගණේපොළ මහත්මයා ඇතුළු ශ්‍රද්ධාවන්ත පින්නතුන් විසින් දායකත්වයෙන් කටයුතු කරනවා. ඒ හැම දිනාටම අපි ආශිර්වාද කරනවා. නිදුක් භව, නිරෝගී භාවයේ, සුවපත් භාවයේ සැලසේවා, දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා, කායික මානසික යහපත සැලසේවා, ඊතාම ඉක්මනින් ජීවිතාවබෝධය, ධර්මාවබෝධය පිණිස මේ කුසල් මහෝපකාරී වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. එයත් අරමුණු කරගෙන තියෙනවා ගණේපොළ මහත්මයා සහ රෝහිණී ගණේපොළ මහත්මිය විවාහයට පත්වල වසර 50ක් සම්පූර්ණ වීම නිමිති කරගෙන මේ උතුම් ධර්ම දාණය සිද්ධ කරන බව මතක් කරලා තියෙනවා. මේ දෙපළට අපි ආශිර්වාද කරනවා. නිදුක් භව, නිරෝගී භාවයේ, සුවපත් භාවයේ සැලසේවා, දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා, කායික මානසික යහපත සැලසේවා, ජීවිතාවබෝධය, ධර්මාවබෝධය පිණිස මේ කුසල් හේතු වාසනා වේවා කියලා අපි ඒ දෙපළට මුලින්ම ආශිර්වාද කරනවා. පරලෝ සැපත් ගණේපොළ මහතාගේ මව්පියන් වන පියසේන ගණේපොළ මහත්මාටත්, WDA වර්ෂප්පෙරුම මහත්මියටත්, ඒ වගේම රෝහිණී ගණේපොළ මහත්මියගේ මව්පියන් වන කරුණාරත්න සිල්වා මහත්මාටත්, කල්යාණී සුනිත්‍රා ජයවර්ධන මහත්මියටත්, ගණේපොළ මහතාගේ සොහොයුරා වන කමලසිරි ගණේපොළ මහතාටත්, නමින් මියගේ සියලු ඥාතීන්ටත්, ගණේපොළ මහත්මයා සහ රෝහිණී ගණේපොළ මහත්මිය ඇතුළු ඒ දෙපළගේ නමින් මිය ගිය සංසාරගත සියලු ඥාතීන්ට මේ කුසල් උපකාර වේවා. භවගාමී ජීවිතේ සුවපත් වේවා, ආයති භවයේ සුවපත් වේවා, සසර දුක් ගෙවා ලබන උතුම් නිවන් පිණිසම මේ කුසල් මහෝපකාරී වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ඒ වගේම පුතුන් දෙදෙනාටත්, ලේලිවරුන් දෙදෙනාටත්, තවිෂ්ක සහ ශිනාල් යන මුණුබුරන් දෙදෙනාටත්, කවින්දී කියන මිනිබිරියටත්, ගණේපොළ මහත්මයා සහ එම මහත්මියගේ සහෝදර සහෝදරියන්ටත් නිදුක් භව, නිරෝගී භාවය, සුවපත් භාවය, දීර්ඝායුෂ සැලසේවා, රැකී රක්ෂා අධ්‍යයන ආදී සියලු කටයුතු සාර්ථක වේවා, අභිවෘද්ධිය සැලසේවා, ධර්ම මාර්ගයේ දියුණු කරගන්නට මේ උතුම් කුසල් ශක්තියක්ම වේවා කියලා අදිෂ්ඨාන කරනවා. දේශකයන් වහන්සේ වෙච්ච අපටත්, ඒ වගේම සියලු දේශකයන් වහන්සේලාටත්, ප්‍රඥා නාලිකාවේ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන කාර්ය මණ්ඩලයේ හැම දිනාටමත්, ධර්ම ශ්‍රවණය කරපු ලක්වාසී ලෝකවාසී හැම දිනාටමත් මේ කුසල් නිවන් දොරටුවක්ම වේවා කියලා අදිෂ්ඨාන කරනවා. සතරවරන් රජදරුවන්, සක්දෙවිඳුන් ප්‍රදාන සියලු දිව්‍ය රාජ මණ්ඩලවලටත්, බ්‍රහ්ම රාජ මණ්ඩලවලටත්, අවීචියේ පටන් බවාග්‍රයේ දක්වා විහිදී පැතිරී පවතින පෙන්ෙන නොපෙනෙන හැම දිනාටමත් මේ කුසල් නිවන් පිණිසම හේතු වේවා. ආකාසට්ඨා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි. දේශක්ඛයෝ නිබ්බානං.